ಮಾರ್ಗಸ್ಥ ಮಗಿಂ ಪ್ರವಾಹನ ಅಧಿಕಾರಿಯನ್ ಭಯಮಿತ್ಯಾಕಾರಂ ಅನುಮತಿ ಯಾರಂ ಭಯಮಿತ್ಯಾಕಾರಂ ಪಾಸ್ಯಾ ದುವಾನ್ ನತಿ ಎಕಮ ಗಮ ಅಕುರುಣ ಕಸಾವತ ಮೇಗ ಪ್ರಶ್ನೆ ದಿಯನ್ನೇ ವೆನ ಕೌರುವತ್ ನಮೇ ಪೊಲೀಸಿಯನ್ ತಮೇ ವ್ಯವಹಾರ ದುವಾನ್ ನತ್ತ ಬಲಾಗಂಡ ಓಂ ಇನ್ನ ಓಯಿಸಿ ಮಾತ್ಯತ್ತ ಹೊಂದ ಮೆತುಮಾಲ್ಲಾ ನಿಕನ್ ತಿರಿಸನ್ನೋ ವಿಧಿಯಟ ತಿರಿಸನ್ನುಂಟ ಬಣಿನೋ ವಾಗೆ ನಿಕನ್ ಮೇ ಏಮ ಕಥಾ ಕರಣ ಅನುಮತಿ ಕರಣ ಬೇ ಎತುಮಾಲ್ಲಾಟ ಪಡಿಯ ಗೆವನ್ನೇ ಅಪೇ ಬದು ಮೊದಲೇ ಎತಕೊಟ ಅಪಿ ಸಾಮಾನ್ಯ ಯಂ ಕಿಸಿ ಹಿಮಿಕಾರಕ ಮಿನಿಸು ಎತಕೊಟ ಹೇ ಮಿನಿಸು ಅಪಿಟ ಹೇಮ ಬಣಿನ ಕೊಟ ಅನಿತ್ ಮಿನಿಸು ಮುನ ಹಿತಾ ಇದೆ ලංකාවේ විතරද මෙහෙම පොලිසිය හැසිරෙන්නේ ඔව් කරන්න මත නේද ඔබ තමයි කතා කරන්නේ මම කතා කරන්නේ නැහැ ඔයා කතා කරන්නේ මොන මොකක් කරන්නේ උඹලා දැන් මොකද මේ පොලිසියට පාඩ දානවා පොලිසියට පාඩ දෙන්න නෑ නේද මහත්තයා උතර වෑන් එකක් ඇවිල්ලා එදා මොකද කිව්වේ එදා කතා කරන එක වෙනයි මම කතා කරන්නේ මම හොස්පිටල් එකට යනවා ඔව් ඊට පස්සේ මම එනකන් ඉඳව මම ඉන්නවා මම යන්නේ මනුස්සයෙකුට අපිට මහත්තයා කියලා කතා කරන්න ඕනේ නෑ නමුත් මනුස්ස විදියට මනුස්ස කමෙන් කතා කරන්න ඕනේ හිටං මෙටං කියලා කතා කරන්න ඕනේ නෑ අපිට ඔය වචනේ කතා කරන්න අපිට තප්පරයක් යන්නේ නෑ ඔය කාකේ එඳුමට තමයි අපි ගරුත්වය දෙන්නේ අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු අයබෝන් ඊයේ දවසේ මම ලයිව් එකක් දාලා තිබ්බා සමහර මිනිසුන්ට ඒක පැහැදිලිමදි කිව්වා ඒ පැහැදිලි කිරීමක් කරන්න තමයි අද මේ ලයිව් එක දාන්නේ හේතුව ඊයේ දවසේ අපි මගින් මාර්ගස්ථ මගින් ප්‍රවාහන අධිකාරියෙන් බලපත්‍රය ලබාගෙන ප්‍රවාහන සඳහා කසාවත්ත හා පූජා පිටිය අතර ගමන් මාර්ගය ආරම්භා තිබෙනවා නමුත් මෙතන වෙලා තියෙන්නේ අනවසර වෑන් රථ සඳහා ඊට පස්සේ තීරෝද රථ සඳහා මුල්කොටල පාර ඉඩක් දීලා තියෙනවා නමුත් මේ බස් එක මිනිත්තුවක්වත් නවත්තන්න දෙන්න ඊට පස්සේ ඊයේ අර පොලිසිය මහත්තුත් එක කතා කරන්න ගිහිල්ලා පොලිසිය මහත්තු ගිහිල්ලා කියලා තිබ්බා මම පාඩ් දෙන්නවා කියලා එකයි ට්‍රැෆික් ඔෆිසර් මහත්තයා ඇවිල්ලා එහෙම අයිතිය තියෙන්නේ එහෙම අයිතිය දීලා නැහැ ව්‍යවස්ථාවේ නීතිය නැහැ මේතුමාල්ලා නිකන් තිරිසන්නෝ විදියට තිරිසන්නුන්ට බණිනවා වගේ නිකන් මේ එහෙම කතා කරන එක අනුමත කරන්න බෑ එතුමාල්ලාට පඩිය ගෙවන්නේ අපේ බදු මුදලෙන් එතකොට අපි සාමාන්‍ය යම්කිසි හිමිකාරකත් තියෙන මිනිස්සු එතකොට ඒ මිනිස්සු අපිට එහෙම බණිනකොට අනිත් මිනිස්සු මොන හිතයිද ලංකාවේ විතරද මෙහෙම පොලිසිය හැසිරෙන්නේ මම හිතන්නේ අලවතුකොට ස්ථාන අධිපතිතුමා එයා නියෝගයක් දීලා තිබ්බා විශේෂයෙන්ම මේ අනවසර ත්‍රී රෝදලත වෑන් මේ රූට් දුවන්න බෑ කියලා හැබැයි එතුමා නිවාඩු ගියා නිවාඩු ගියාන් පස්සේ මේ ට්‍රැෆික් ඔෆිසර් මහත්තයා එයාට හැම වෙලේම එතන ඉන්න බෑ ඒකත් ඇත්ත නමුත් එයාට දීලා තිනවා මම ඒක කතා කරා මට මේ පර්මිට් එක ඇවිල්ලා නැහැ කියලා කාලයක් මට බස් එක දුවන්න එපා කිව්වා. හැබැයි අනවසර ත්‍රී රෝදවලට දුවන්න පුළුවන්, බෑන් එක දුවන්න පුළුවන්. මොකද මේ නීතිය? දැන් අනිත් එක හොඳට බලාගන්න. ඒ පාරේ විතරයි නවත්තන්න බෑ කියන්නේ. මේ මා දිස්වන්නේ පාර හොඳට බලාගන්න. මේක ඇවිල්ලා ඕම් බලාගන්න මේ තෙලමුකු ගහවත්ත පාර. පාසලකුත් තියෙනවා. ඒකේ ඕන විදිහට බ්ලොක් වෙන්න පුළුවන්. හරි? එතකොට මේක ඇවිල්ලා දුනිවිල්ල පාර. බලාගන්න. මේකේ බස් රථ පංගලාමඩ දුනිවිල බස් දුවනවා ඒ පාරේ නවත්තලා තියන්න පුළුවන් හරි මට දෙපැත්තම වාහන ගහලා තියෙනවා එතකොට මේක තෙලමුගාවත්ත මේක ඇවිල්ලා බුල්කොත්තර බුල්කොත්තර මේ තියෙන්නේ මේ ත්‍රිවිල වලට මේ තියෙන්නේ නවත්තලා දීලා තියෙන්නේ මේ මෙතන ත්‍රිවිල වලට නවත්තලා දීලා තියෙන්නේ අනෝකයි අපි කියන්නේ නීතිය සෑමටම එක වගේ තියෙන්න ඕන එක එක්කෙනාට ඕන ඕන විදියට නමන්න බෑ එතවසින් කියනවා නම් ස්ථානාධිපතිතුමා හිටියා නම් මේ වෙලේ වෙන්නේ නැ අපේ මේ රතවාලංශේ ඉන්න අපේ රණවීර මහත්තයා නිසා තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමැති. අනිත් එක සමහර මිනිසුන්ට ඊයේ මම මොකද කිව්වේ කියලා මන්ද කියලා තේරුම් ගිහලා තිබෙනවා. ඒකයි අද මම විශේෂයෙන්ම මේ එළිදරව් කරන්න ඕනේ කියලා මම මේ ලයිව් එක දෙන්නේ. ඉදිරියේදීත් මම මේ ගැන තව ක්‍රියාමාර්ග ගන්න මම බලාපොරොත්තු වෙනවා. කියන්නේ මිනිස්සෙකුට අපිට මහත්තයා කියලා කතා කරන්න ඕනේ නැහැ. නමුත් මිනිස්ස විදියට මිනිස්ස කමෙන් කතා කරන්න ඕනේ. හිටං මෙටං කියලා කතා කරන්න ඕනේ නෑනේ අපිටත් ඔය වචනේ කතා කරන්න අපිටත් තප්පරයක් යන්නේ නෑ
කාක්කේ එඳුමට තමයි අපි ගරුත්වය දෙන්නේ. නමුත් නැතුව මේ කට්ටිය අහසෙන් ආපු මිනිසුත් නෙවෙයි, අපි පොළවේ මතුණු මිනිසුත් නෙවෙයි. හැමෝම මේ ලංකාවේ මිනිස්සු. ඒ කියන්නේ සාමය ආරක්ෂා කරන මිනිස්සු කතා කරන ශෛලිය පොඩ්ඩක් මීට වඩා ආදර්ශම වෙන්න ඕනේ කියලා ඉදිරියේදී අපේ බස් රථය අද දවසේ සිට අපි නවත්තනවා. අපිට නැවතුම් බල නැති නිසා ස්ථානාධිපතිතුමා නිවාඩු කියලා ආවන් පස්සේ තමයි මේ බස් රථය ආය ගමනාන්තය ආරම්භ කරන්නේ. මේකට වග කියන්න ඕන අලවතුකොඩ ස්ථානාධිපතිතුමා තමයි, කියන්නේ රථවාහන ස්ථානාධිපතිතුමා තමයි වග කීම බාර ගන්න ඕන. ඒ නිසා බස් රථය නවත්තලා ඊට පස්සේ අපි ඒකේ අනවසර ත්‍රී රෝද රථ ටිකයි ඉදිරියේදී වාහන දුවන ටිකයි දවසෙන් දවසට අපි එළදරව් කරනවා. මේ ඔබ සමට ස්තුතියි.